හරි අපි බලමු ළමයි මේකේ මොකද්ද කියලා තියෙන්නේ කියලා මෙතන දැන් තියෙන්නේ ඍණ 3යි sorry ධන 3යි ඍණ 5යි තියෙනවා මං චුට්ටක් ඉස්සලා මෙතන ලියා ගන්නම් ඒක ධන 3යි ඍණ 5යි ඉස්සලා මොන්න ඕක තියෙනවා හරිද මෙයාට තව යම් කිසි ගාණක් එකතු කරාම උත්තරේ බිඳුව වෙනවලු හරි අපි බලමු මෙයාගේ උත්තරේ මොකද්ද කියලා මට කියන්න ධන 3යි ඍණ 5යි උත්තරේ මොකද්ද ධන 3යි ඍණ 5යි मम तू हर वाता धन देखा धन देखा मुखद अब बिंदु करना धन दिए ऋण संख्या धन संख्या करो बिंदु वेना मित्र तीन ऋण देखा धन देखा कर बिंदु वेना है ना अब मेकट उत्तर धन देखा दिन पहली देखा आप राइट अभी बल मिलंग गाने उन्हें एक ही बार को ऋण अटाई दश में एक आती है ना टीचर ओ अभी ईलांग एक बार मो छुट्टा अमीने मम्मी का मकान का अरे ईलांग एक गत दिन है मैं ऋण अटाई दश में एक है एक तो कराने देने आम किसी का आना एक एक उत्तर है ना वाह रीना नाम है दश में देखा है हाँ रे राइट एक तो कोमल बाने मैं आटे आम किसी संख्या वाक एक तो कर हाँ मैं रीना नाम है दश में देखा ही लो मुखा दे संख्या दे आरा का नंग लेसी मुख दे रीना संख्या वाटे में बिंदु अगर गाने ने वो नहीं तो उटे रीना संख्या तीरने यार दाना संख्या वाक एक तो कराना हरी एम आगे में ඊළඟ ධන ගාණක් තියෙනවනේ ඒකට ඍණ ගාණක් මෙව කරාම එයාගෙම ඍණාගය ගත්තනම් බිඳුව වෙනවා. හැබැයි මෙතනදී ඒ වැඩේ බෑ. රයිට්. මේ මෙතන තියෙන උත්තරේ ගන්න නම් මේ දැන් අපි වෙන උදාහරණයක් ගමුකෝ. අපි මෙහෙම හිතුවොත් 5 එකතු කිරීම යම් කිසි ගාණක් සමානයි 7. රයිට්. මෙතෙන් දෙන්න ඕන උත්තරේ මොකද්ද? එක देखने कोहमद अभी गाने अभी मैं आगे मैं आ मुकद कराने अडू कराना नहीं दे मितने दिन संख्या वे पहाक अडू कराना मितने टे उत्तरे है ना वा आ उये क्रम में बला माय अपने टे मितने दिन दागा ना पुला मुकद अभी रीना नामे आय दश में देखें अडू कराने वा रीना अटाई दश में का ऐ मुकद මේ ආටේ යම් කිසි ගාණක් එකතු කරාම මේ යගේ එනවා. එතකොට මෙයාගෙන් මේ උත්තරේ අඩු කරාම මෙතන උත්තරේ එනවා. හරිද? ඒක තමයි මම මේ ලියලා තියෙන්නේ. එතකොට තාම ඔයාලා අඩු කිරීම ඉගෙනගෙන නැහැ. එතකොට දැනට මේ මේ විදිහට හදන්න බෑ. හැබැයි ඔයගලන්ට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. දැන් මෙතන අතරම හැබැයි මේ ගාණ ඔයාලට දැම්ම දෙන්න බෑ. මට චුට්ටක් අච්චුපත බල්ලා කියන ළමයි ඔයාලා අඩු කිරීම කළා නෑ නේද නිකිල අඩු කිරීම චුට්ටක් බලන ආකල ප්‍රතිලෝමයත් එක කළා තියෙනවද කියලා චුට්ටක් අච්චුපතේ බල්ලා කියන්න මට මොකද මේ මම අර වසරෙන් වසර දන්නේ නැහැ කළාද නැද්ද කියලා මේ මම හිතන්නේ අටේ දීද කොහෙද මුලින්ම තිබුණේ බලන්න අඩු නිකිල අඩු කිරීම තියෙනවද කියලා අච්චුපතේ නෑ නේද නිකිල අඩු කිරීම නෑ නේද කවුරු හරි බලනවද අච්චුපතේ නැහැටි ආ අඩු කිරීම රයිට් එහෙනම් උගලන්ට මේ ගාන හදන්න බෑ මොකද හේතුව මෙතන ඉවති ඍණ සංඛ්‍යා අඩු කිරීමක් තියෙනවා එතකොට තාම ඔයාල හදන්න දන්නේ නැහැ අටවස්රදි කියලා දෙනවා මේ ඍණ ලකුණ ධන වෙනවා ඊට එහා පැත්තේ එකනාගේ ආකල ප්‍රතිලෝමය ගන්නවා ඒ කියන්නේ ලකුණ මාරු වෙනවා කියලා මෙන්න මෙහෙම තියාගෙන වට උත්තරේ ගන්න පුළුවන් දැන් මේ ක්‍රමේ ඔයාල තාම දන්නේ නැහැ ඒ නිසා අපි පොඩි වෙනස්කමක් කරගමු මෙතන හදාගන්න ධන කියලා ආ දැන් ඕගලන්ට පුළුවන් දැන් ඔයාලට පුළුවන් මොකද ධන සංඛ්‍යාවකින් ධන සංඛ්‍යාවක් අඩු කරන්න ඉතින් පුළුවන්නේ ඒක ප්‍රශ්නයක් නෑ හරි මේක චුට්ටක් ඔයාලයි ගානෙම මේ දෙන්නම ධන කරගන්නකෝ දෙන්නම මෙහෙම ධන කරගන්න හරි
දැන් අවුලක් නැහැ පුතේ අපිට ධන 9.2 දෙකෙන් ධන 8.1ක් අඩු කරන්න දෙන්නේ කියන්නේ අපි අපේ සාමාන්‍ය විදිහට අඩු කරන්නයි තියෙන්නේ හරි රයිට් අපි අඩු කරමු 9.2ෙන් 8.1ක් රයිට් අඩු කළා මට උත්තරේ කියන්න බලන්න मेतन उत्तरे හරිද මෙතනදිත් එහෙමයි මොකද්ද අර අපි දන්න දේ තමයි මෙතනදිත් පාවිච්චි කරන්න තියෙන්නේ මම ඒකයි ළමයි කිව්වේ ඉස්සලාම ඔයාලා දැන් මේ දන්න උත්තරයකට යන්න හරි දන්න උත්තරයකට ගිහිල්ලා බලන්න කොහොමද ඒක ආවේ කියලා දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම ලිව්වොත් මම අර කලින් ලිව්වා වගේ මෙතන පහ තියෙනවා මෙතන දන්නේ නැහැ මෙතන හත එතකොට අපිට තේරෙනවා හතෙන් පහක් අඩු කරාම උත්තරේ දෙකයි කියලා අපිට මෙතනට ගන්නට එනවා. එහෙනම් මෙතනදිත් එහෙමයි. මෙයාගෙන් මෙයා අඩු කරන්නයි තියෙන්නේ. නේද? එතකොට එයාගෙන් මෙයා අඩු කරාම මෙතනට එන උත්තරේ දෙනවා. රයිට්. මේකත් ඔයාලට හදන්න බෑ හේතුව පහෙන් එකකින් අඩු කරන්න ඕනේ පහෙන් හතරක්. ඒක කරන්නත් බෑ. තමාල එක දන්නේ නැහැ. ඒ ගාන චුට්ටක් තියන්න. මේ ගාන හදන්න එපා. තමාල නිකිල අඩු කිරීම කළා නෑ ඒකයි මේක හදන්න බැරි නැත්තම් හදන්න පුළුවන් ගානක් මේක ඔයාලට තාම හදන්න බෑ ඒක මම දන්නේ මේක දැම්මේ කියලා තාම ඔයාලට හදන්න බෑ නිසා මේක හොම්මම තියන්න හරි රයිට් මොකද අඩු කිරීම ඔයාලට තියෙන 8 වසරේදී හරි ඕකේ එතකොට එතනින් මොනවාද අමාරුයි කියලා චමංශ කිව්වේ ඒ අන්තිම ටිකද All right. Hari. Open when it is. लैपटॉप स्टॉक बलमो मेक
වයඹ 2019 වයඹ පළාත් එක හරි අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා හරි ඕකේ රයිට් පළවෙනි මේක ඔන්න දැන් ඔයාලා දැන් ටීචර්ත් එක කරනවා හත්වෙනි එක ඍණ 1යි ධන ඍණ 5 මේක සංඛ්‍යා රේඛාව ඇසුරෙන් හොයන්න කියලා දෙනවා රයිට් සංඛ්‍යා රේඛාවක් ඇඳලා මේ දැන් කරන්න ඕනේ ඔයාලා සංඛ්‍යා රේඛාව ඇඳලා මේ ප්‍රශ්නේ කරන්න බලන්න ඉක්මන් කරන්න 7:41 7:44 වෙනකන් උඩරිම දෙන්නම් එච්චරයි ඈ අටගල කරන්න බලන්න हरी टीचर राइट अनिता है मुलिमेटने බලන්නකෝතේ ආවේ ඍණ 6යි උත්තරේට ආවේ. ඔව් ටීචර්. Very good. හරි අපි බලමු වයඹ පළාතේ තව ප්‍රශ්න මොනවාද තියෙන්නේ කියලා. හරි. 14 වෙනි එක ටග් ගාලා කරන්න බලන්න 14. ටීචර් 17ද? 14 ඩාලි. मतुरा
හරිද මං ආවා හරි ටීචර් ඕකේ ඔයිට කොහොමද දන්නේ කියලා රයිට් ඉස්සලාම අපි ගන්නවා දෙන්න දෙන්න තමයි ගන්නවා අපි මුලින්ම මේ දෙන්නව ගමු ධන 5යි එකතු කරන්න ඕනේ ඍණ 4යි අපි ඉස්සලාම ලියාගෙන ඉමු දෙන්න දෙන්න ගමු රයිට් මේ දෙන්න ගමු මුලින්ම ධන 5යි ඍණ 4යි මොකද උත්තරේ ළමයි शमशा दिनती हरिद हरि ठीक है ओके गुड अरे अभी वाले मोय बना दी के लेके देने अरे लोगो प्रश्न बोलो हरि राइट अगल करान बाने लमाय लोको अंक 7 मेकाई लोको अंक 7 मेकाई मेकाई मेकत करान ओन हरि अभी बलमु कौदे एक मिनट में कराने कियाला ने कम ने तेमी ढागन प्रश्न है होमिन मम एक पड़ा लोको करा संख्या रेखावा टीचर देन बलान को ओगला डॉक्यूमेंट का पेनवाद कियाला कलु कोटु वाली मुकुत वेहिला नै नेद ना टीचर टीचर ओ मैं ओए गाने टीचर सांग मैं का कैंडला नींद कराने होगी संख्या रेखा बावित एन කියලා තියෙනවා නම් දෙන්නේ අනිවාර්යයෙන්ම යාලා බලාපොරොත්තු වෙනවා එයා සංඛ්‍යා රේඛාව අඳින්න ඕනේ කියලා රයිට් එතකොට සංඛ්‍යා රේඛා දෙක ඇඳලා ඊට පස්සේ මේවා කරන්න මේකෙදි අගේ ශ්‍රේණි කියන්නේ ඒකට සංඛ්‍යා රේඛා අඳින්න ඕනේ නැහැ නිකම්ම උත්තරේ ගන්නයි තියෙන්නේ හරි आपो सी किया थी ना दें मैं वाके प्रश्न के लिए सामने वाला डे विनाडी दहायक वाके नेता विनाडी दहायक नेतो परे विनाडी पहला वक्त तमाय लबेने मैं का हरी एटम मैं गाने घराना अपने बालों में के लाखों में कोलाहिंग ओगला लाखों किया गाने पुलवान्द किया हरे राइट पटन गाने बाण मुले आपको में कराना ने मुले प्रश्न अरे मम मेतन पड़ी दया संख्या रेखा भावित अगे होयाचर अग्र संख्या रेखा अंदीनोनेतकोट संख्या रेखा भावित तुरा इसा उत्तरे अरगनी उत्तरे अरगन बला उत्तरेटना अगे मुखर्दी
ඊට පස්සේ ඔයාලට තීරණය කරන්න පුළුවන් රයිට් මන් සංඛ්‍යා රේඛාව කොතනට ඉඳලා කොතනට යනකම් දන් දෙන්න ඕනි කියලා. හිතන්නකෝ මම දැන් මෙතනට එන්නේ උත්තරේ ධන 4. හැබැයි ඔයාලා ඍණ 10 වගේ ඉඳලා ඔන්න හදන්න ගන්න වැඩක් නැහැනේ. ඍණ ඕනනම් දෙකක් විතර තිබුණා නම් ඒ ඇති. හරි මොකද ඔයාලා දන්න උත්තරේට එන්නේ ධන උත්තරයක් කියලා. එන්සම්ට කියන්න උමනා උනේ මේ ඉස්සලාම සංඛ්‍යා රේඛාව භාවිතයෙන් තොරව උත්තරේ අරගන්න. ඊට පස්සේ මේ සංඛ්‍යා රේඛාවෙන් ඒ උත්තරේම මේ අරගන්න. ඒක ඔයාලට අයිඩියා එකක් එනවා කොහොමද සංඛ්‍යා රේඛාව කොතනද නිකන් කොතනටද දාන්න ඕනි කියලා අගයන්. ඊට පස්සේ දෙවෙනි එක 3 ඍණ 4යි. දැන් අපි නිකන් ගාන හැදුවොත් මෙතන 4 තමයි ලොකු එක නේද? ඒතර 4න් 3ක් ගියාම 1යි. හැබැයි යා ඍණ නිසා ඍණ 1යි. ආ දැන් ඔයගොල්ලෝ දන්නවා මේකෙදී අනිවාර්යෙන් ඍණ සංඛ්‍යාවක් එනවා. ඒක උඩගලන්ගේ සංඛ්‍යා රේඛාවේ ඍණ පැත්තක් තියෙන්න ඕන. හරි එහෙම ඔයගලන්ට දොර තීරණය කරන්න පුළුවන්. දැන් මෙතන එතකොට මුලින්ම ධන 3 මාක් කරා. රයිට් බිඳුවෙන් ඉඳලා ඔන්න ධන 3ට ගියා. ඊළඟට පුතේ ඍණ 4ක්. ඍණ 4 කියලා කියන්නේ යන්න ඕනේ වම් අත පැත්තට 4ක්. 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ බිඳුවේ ඉඳලා අදාළ ස්ථානයට යනවා. උත්තරේ එතකොට ඍණ 1යි ලස්සන්ට අපේ උත්තරේ නිවැරදි. හරිද? රයිට් ඒකට ඇවිල්ලා ලකුණු 4යි. ලකුණු 4 දෙන්නේ මෙයාට ලකුණු 2යි මෙයාට ලකුණු 2යි. දෙක හම්බ වෙන්නේ මෙතන උත්තරේ ලිව්වට 1 ලකුණයි සංඛ්‍යා රේඛාවට 1 ලකුණයි. හරි. එතකොට ඒකෙද මේකෙද ලකුණු 2යි. මෙතනදී උත්තරේට 1 ලකුණයි සංඛ්‍යා රේඛාවට 1 ලකුණයි මේකට ලකුණු 2යි. එතකොට 2යි 2යි තමයි 4න් ලකුණු දාගන්න. පැහැදිලිද? හරිද ළමයි? කො මෙතුකි හරිද? ටීචර්. හරි ටීචර්. රයිට් රයිට්. හරි ඊළඟට B පාට් එක B එකේ නිකන් හදන්න තියෙන්නේ. දැන් මෙතන ඔක්කොම දෙන්නම එකම ටීම් එකේ 3යි 2යි 5යි හැබැයි ඍණ. මෙයාගේ ලොකු එකේ නා 3. 3න් 2ක් ගියාම 1යි හැබැයි ඍණ 1යි. හරි ඍණ 1යි. මෙයා ගත්තොත් මෙයා ඍණ මුකුත් නැහැ කියන්නේ ධන. එහෙනම් ලොකු එකේ නගෙන් පොඩි එකේ අඩු කරමු අපි. 4.3න් අඩු කරන්න ඕනි 2.3. රයිට් අඩු කරමු 3න් 3ක් 0 4න් 2ක් 2යි. එහෙනම් උත්තරේ 2.0 නැත්නම් 2 දාන්න පුළුවන්. හැබැයි ලොකු එකේ නම් ඍණ නිසා පුතේ ඍණ තමයි මෙතනට එන්නේ. ඊළඟ මේක බලමු. මෙයා ඍණ මෙයා ධන. එහෙනම් අනිවාර්යයෙන්ම ලොකු එකේ නගෙන් පොඩි එකේ අඩු කරන්න වෙනවා. ඒකට අපි 7න් 2න් අඩු කරමු 7න් 1ක්. හරය වෙනස් වෙන්නේ නැහැ. හරය 7ම තමයි. 2න් 1ක් ගියාම උත්තරේ 1යි. තොර 7න් 1යි උත්තරේ ලොකු එකේ නා පුතේ ඍණ. එහෙනම් පිළිතුර ඍණ. බලන්න දිනේදී පැහැදිලිද කියලා උත්තර ටික. දිනේදී පැහැදිලිද උත්තරේ? උත්තර ටික. දිනේදී නැද්ද? හරි දිනේදී. ඕකේ මම හිතන්නේ දැන් ආයේ කරන්ට් කපනවනේ. කරන්ට් යන්නේ. ඕල් රයිට්. ඊට පස්සේ අපි බලමු මෙතුකි C එකට. පෙරවරු 4 වෙන විට ජපානයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඒකට ලකුණු 4යි. ඒතර එක ගානේ තමයි ලකුණු 4 සෙට් වෙන්නේ. ඊට පස්සේ පෙරවරු 4 වෙන විට ජපානයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 5.6යි. එදින පෙරවරු 6 වෙනකොට ඍණ 5.6ක පැවති උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 8කින් වැඩි වුණාලු. හරිද 8කින් වැඩි වුණා. පෙරවරු 6 වෙන විට ජපානයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක වලින් සොයන. එහෙනම් 5.6ට අපි එකතු කරන්න ඕනි 8ක්. හරිද ධන 8ක් අපි එකතු කරන්නයි තියෙන්නේ. එතකොට අපි දන්නවා 8කින් වැඩි වුණාලුනේ. එතකොට ධන 8ක් එකතු කරන්න තියෙන්නේ. එතකොට ලොකු එකනගෙන් පොඩි එකන අඩු කරන්නයි තියෙන්නේ. එහෙනම් 8.0ෙන් අපි 5.6 අඩු කරනවා. බිඳුව 6 බය 10න් 6ක් 4යි. මෙතන 7න් 5 ගියාම 2යි 2.4යි. ලොකු එකේනා ධන නිසා ධන 2.4යි. එතකොට එයාගේ උෂ්ණත්වය පෙරවරු 6 වෙනකොට ධන දාන්න ඕනේ. කැමති නම් ධන 2.4යි සෙන්ටිග්‍රේඩ් අංශක කියලා ලියන්න ඕනේ. සෙන්ටිග්‍රේඩ් අංශක. හරිද? හරි ටීචර්. හරි එතකොට ඒ ඇවිල්ලා වයඹ බලatte paper එක. ඊට පස්සේ දිනිත ඔයා කට්ටු නමක දුනේ හරිද දැන්? හරි ටීචර්. ඕකේ.
මහිත කරන් ගියා වසර WhatsApp upload එකක් එන්නේ ආවා ඊට පස්සේ තමයි කරන් ඕකේ ඕකේ ඉක්මනට මේවා කරා හරි බලමු අපි මේක කරාද කියලා මට හරියට මතක නැහැ කරාද කියලා චුට්ටක් ඉන්න हाँ एक पेपर एक कर ला दी ईलांगट अपि करम हुए तो करते जवादन पुलकला अपि करा ऊ अपलाते देखने में करा सब बरेगा मुए करा मैं क्या करा तो बोलूँ क्या करा तो मत करने छुट्टे का अनुलाय के पेपर एक हर एक करा ओके है ना आप करे मो चुट्टक पराने का हर ओ मेनु को अरे लमाय ता विनाडी गें काट पे ही इतवा से आप हो जॉइन में ना इन्ना मामे इतकं पेपर का गान ना तिकक छुट्टा पराने का करूं भी देंग मैं वेने कांग तिब्बे हमें पेपर का कम करला ती है ने अरे मैथ्स फर्स्ट पेपर्स फर्स्ट हाँ लमे दें काट पे आप जॉइन जॉइन पास कर